ර සරණයි පෙන්වත් ඔබ සියලුදනාට. සදැහවත්න පමණ දැන ජීවත්වන පුද්ගලයාට මෙලොව ජීවත්වේමිතාම සාරලයි. එලෙස ජීවත්වන පුද්ගලයා නිරන්තරයෙන්ම සරර බව තමන්ගේ ජීවිතයට උපයෝගී කරගනිමින් දහමද පර්ශීල්ණය කරමින් ජීවිතය දිනන් ටුත් සහ කරනවා. එෝධෙසාාවබට යම් මොහොතක හෝ සැනසීමක් එක් කරන බෞදැරූ පවාහිනී නාලිකාවේ, සායකත්ව ධර්මදේශනාව පූජනය කෝරලයාගම සරණතිස්ස පෙන්වත් ස්වාමීන් වහන්සේගේ ගෞරවනිය වැඩමුවීමෙන් මේ ආරම්භ කරන්නේ. අපි ස්වාමන් වහන්සේ සාධනාධ පාර්තමෙන් පිළගනිමු. සාධෝ 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 අංක අටසි අසු හතරගේ එක්සත්මාවත ඔබවත්ත හෙියන් තුළුව ලෙපිනේහි පදිංචි DM සනත් කුමාර තිලකරත්න මහත්මා සහ මදුෂාණි කළුගම්පිටිය මහත්මි ඇතුළු පවුලේ සියලුම සාමාජිකින්. අද මේ දේශනා වෙනුවෙන් දායකත්වය ධර්මෙන් කටයුතු කරනවා. පමන්තාචක්කවාලියසු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙකාලු අයන් බදන්තා නමුෝතස්සෙ භගවතු අරහතු සබ් දම්මිසු අපපටිහතඥානචාරස්සෙ. දසබල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්nnyුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අපටිහතඥානචාරස්ස දස බලදරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස. තාගතස්ස සබ්බ්ුණෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ් සත්තු මස්ස දම්මිස්සරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස තතාාගතස්සෙ සබ්බ්ඥනු සම්ම සම්බුද්දස්සේ නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්සෙ දස බලදරස්සෙ චතුවේසාරජ්්‍යෙ විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිසරස්සෙ දම්මරාජස්සෙ දම්මසාමිස තතාාගතස්සෙ ස්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්ස. සද්ධර්මශ්‍රාවක සැදහවත් කාරුණික පින්නතුනි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව, සියලු දෙනාම සූදානං වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ කරුණාවෙන් අසීමමිත දයාවෙන් අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කර වගන ධර්මගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිති භවයකෙන් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුූ ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ විදිහටම මුදුන් පත් කරගන්ඩ මේ උතුම් වූ ධර්මදානමයකුසලයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනතුන අද ධර්මදේශනාවේ මාතෘු අව හැටියට මම යොදාගන්න කල්පනා කළේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්ම පද පාලී අන්තරගත වෙන තවත් උතුම් ගාතාරතනය. ඒ ගාතාරතනය තමයි සච්චං බනේන කුන්යෙයිය දජ්ජා පස්මිම් පියාචිතූ ඒ තේහි තේහි ටානේහි ගච්චේ දේවාන සන්තිකයේ කියන ගාථරතනය මෙ ගාථරථනය සරල තේරුම මොකක්ද කෙල කල්පනා කළොත් සත්‍ය වචනයත් ඒ වගේම මොනම හේතුවෙන්මත් අනුන් සමඟ කිපෙන්නේ නැති න් දේශසිත් ඇති කරන්නේ නැති. ස්වල්ප දෙයක් හරි දන්දන යම් පුද්ගලයෙක් වෙත්නං මෙන්න මේ කාරණා තුන්න පදනම් කරගෙන ඒ පුද්ගලයක් දෙවියන් ලඟට යනවා කෙළ සඳහන් කරනවා. එක තමයි මේ ගාථාවේ ශරල තේරුම්ම අපේ බුදුරජාණන් වහන්සේ මේවාගේ ගාතාරථනයක් දේශනාකොට වදාලි කොයිවාගේ හේතුවක් එක්කද අපි ඒ කාරණාව ටිකක් සාකච්ඡා කළුත් පිනතින මහමුගලන් මහරහතන් වහන්සේ අපේ ශාසනයේ දෙවනි මහා ශ්‍රාවකයන් වහන්සේ ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ වමත් ශ්‍රාවකයන් වහන්සේ මහාකල්පා අසංකීයකුත් ලක්‍ෂයක් මෙ දෙවනී ශ්‍රාවකයා බවට පත්වීම සඳහා පාරමී සම්පූර්ණ කරනු ලැබුවා. ඒ මහාපුරුෂයන් වහන්සේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අති උදාාරතර මෙහෙවරක් කරපු ශ්‍රාවකයන් වහන්ස එෙනමක්. අහිංසක මිනිස්ට වෙනුවෙන් එම නැත්තන් මෙ සංසාරය අතරමං වඋන මිනිස්සු වෙනුවෙන්. ඔවුන්ගේ ශාසනික පැහැදීම වෙනුවෙන් විශාල මෙහෙවරක් කරලා, ඔවුන් ශාසනය තුළටාරගෙන, සීල සමාදී ගුණධරම ඔවුන්තිල වඩා වර්ධනය කරවලා, දානසීල භාවනදී ත්‍රිවිධ පුුණයක්ක්‍රියාවන්ට ඔවුන් යමුකරවලා සතරාපාහිෙන් මුදවලා සුගති ගාමී කරවන්ඩෙ තමන්ගේ ජීවිත කාලය තුළ. මහක් පුද්දුම මෙහෙවරක් කරපු මේ මහා ශ්‍රාවකයන් වහන්සේ නිතර නිතර දිවිය ලෝකෙ වැඩිය අඒ මෙහෙවර කරන්නට. දිවියලෝකෙ වැඩල දෙවියන් මුණගැහිල්ල දෙවියන් සමඟ කතාබහ කරලා. ඒ ඒ දිව්‍ය සම්පත් බුක්තිවිඳින්ට මනුස්ස ලෝකය ඉන්න කාලේ කොයිකොයි වගේ පිංකං කලාද කියන කාරණාව දෙවියන්ගෙන් අහලා මනුලවට වැඩලා මිනිස්සුන්ට ඒ කාරණක් කියල දෙනවා. මටාද මෙන්න මේවාගේ දෙවියෙක් මොන ගැවුණා. එදිවිරාජයාගේ ආශ්චාරය මෙන්න මෙහෙමයි. සැපසම්පත් මෙන්න මෙහෙමයි. ඒවාගේ ආශ්චාරය මත් ජීවිතයක් සැපසම්පත්වලින් පිරුුණ ජීවිතයක් එදිවිරාජයා ලබල තියෙන්නේ පෙරභවයක මනුලව ඉන්න කාලේ මෙන්න මේ මේවාගේ පිින්කං කරලා තියෙන නිසයි කියන කාරණාව මිනිස්සුන්ට දැනුවත් කරලා. උබලත් ඒවාගේ පිින්කන් කරන්න කියලා මිනිස්සුන්ට කියනවා. සමහර වෙලාවට මේ මහශ්‍රාවකයන් වහන්සේ කරුණාව නිසාම අපාහිටත් වඩිනවා. මොහොතකට නිරාගිනි දැල් නිමල නිරෙසත්තුන්ට බණ කියනවා. ඒ තරම් පුද්දුම කරුණාවක් තිබුණ ශ්‍රාවකයක්. නිසත්තු විදින දුක බලාගෙන ැවිල්ල මිනිස්සුට කියන අපාය මම දැක්ක මං අපායට වැඩිය මෙන්න මේ තරන් දරුණු භයානක දුක් මිනිස්සු විඳිනවා මනුස්සලෝකය ඉන්න කාලි මෙන්න මේ මේ අකුසල් කරපු අයයි ඒ ඉන්න කියලා. පිනතින ඔය කාරණාවත් එක්ක අන්න්‍ය තීර්ථකයන්ගේ දායක පිරිස්. එය අන්‍ය ශාසන අත්හැරල දාලා වැල නොකැඩී බුදු දහමට එන්න පටන්ගත්තා. සතපායට බයි. අ්‍ය තීර්ථක ශාස්තෘූරු කල්පනා කළා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ මේ මහශ්‍රාවකය තවත් ජීවත් වුණුත් අපිට කැඳවතුර ටිකක්වත් දෙන්න කෙනෙක් නැතුූ යනවා. එහින්ද වහාම මුහු මරලා දමියයුතුයි කියලා. තීර්ථකෑන්ට හුණු දවල ආංගේ තීර්ථකයෝ ඒවල මහමුගලන් මහරහතන් වහන්සේගේ ශරීරයේ යටකෝටු කඩසහල් තරමට කුඩුුවෙනකං පොළුවලින් පහරදීල ජීවිතක්ෂයට පත් කරන්ඩ කටයුතු කළේ මෙන්න මේ කාරණාව නිසා. නිකෙනෙක් හිතන්න පුළුවන් උවහසරේ එච්චරම ඉර්දයක් තිබුණ නං. උන්හසට ර්දය පාච්චි කල මක් කරන්න ති බෙනැන්ද කියලා. තිබුණා වරක් දෙවර තුන්වර හොරු අටකරනවටන් හසයින්වෙලා ගියා. නමුත් ඊළඟතාව බැලුව ඇයි දිගින් දිගට මට පීඩා කරන්න ලැස්ති වෙන්නේ. මම විසින් සංසාරිකරපු කරුමයක් තියෙනවා මේක මගේ අන්තිම ජීවිතයේ ඒ කර්මයදත් විපාක දෙඩ ලෑස්ති වෙනවා. ආය මෙයින් පස්සේ කර්මයට විපාක දෙන්නේ හැටියක් නැතුව යනවා බාන කරමයක හැටි මොකදද මේ කර්මය පෙරසංසාරි භවයක තමන්ගේ මව්ියන්ට දන්්ඩකින් පහර දුන්නා පහරදලා මරලම දැම්වා. අපායවල් වල දුක් විඳල්ල විඳල්ල විඳල විඳල මනුස්සලෝක ඇවිල්ල ගුටිකාල මැරෙන වාරසීමාවත් නෑ මේ සංසාර ඉවර වෙනාත්මනිමආත්මෙත් ඒ කර්මය පල දෙන්නයිම හැදැරන්නේ. ඔබටත් මටත් අපි හැමෝටමත් කරුම පල දෙනකොට අතීත හේතුවක් තියෙනවා මෙලව සිද්ධියක් තියෙනවා. එක තම එහම තමයි කර්ම පල දෙන්නේ ඇම ගල්ලානයන් වහන්සේගේ මෙලවසිදුවීමමකක්ද අන්න්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකයෝ බුදු දහමටෙන්ට පටන් ගත්තය එක උන්ුහසගෙන් බනහලා ඒකට තමයි හේතුව නවත් අතීත සිද්ධියමකද්ද සංසාධ තියෙනවා කරුමයක් මව්පියන්ට පහරදීලා. හැම එලාම අතීත කාරණාවයි මේ ජීවිතය කාරණාවයි දෙකත් තියෙනවා කරමයක් පල දෙනකොට. අපිහිතන්නේ සමහර කෙනෙක් අපි ගෙම ඉඩමක් සඳහහා අඩ දබරවෙන්නඩ ගිහිල්ලා තවක් කෙනෙක් පිහෙන්ඇල්ල මැරිල් මේ ජීවිතයේ කාරණාව ඉඩම හේඇතුවෙන් අට දබර වෙච්චයක නවත් පිහිය අනුන්කාල මැරෙන්් අතීත සම්බන්ධ කරමයක් තියෙනවා. එම තමයි කර්ම විපාක දෙන්නේ. ඔබටත් මට එහම කර්මයක් තාම එල්ලඹුණේ නෑ හෙට වෙනකොට එළබෙයිද කියලා දන්නේ දන්න නෑ බලාපොරතු නැති තැනක අපි පැටලෙන්ඩ පුළිුවන්. එකති ඒවගේ මහමක් ගල්ලාානයන් වහන්සේ. ීර්තකය නිසා තමන්ග ජීතය අවසන් කරගත්තා. එක දවසක් දෙවියලෝක වැඩල දිව විමානයක් ගාව නතර වුණහම් හරි ආශ්චර්මත් විමානයක් සුන්දර දිවියංගනාවක් ඇවිල්ල වන්දන කරළා. ඒම වන්දනා කරහම, හරහතන් වහසේ දිව්‍යංගනාවෙන් අහනවා මනුස්සලෝක ඉන්න කාලි මොන මොන විදිහේ පින්කං කරලද මේ තර ආශ්චරමත් විමානයක මේ තරන් ලස්සන දිව්‍යමය රූපයක් සහිතව ඉපදුනේ කියලා එතවට දිවියංගනාව මොකද කියන්නේ ස්වාමීනිී මගෙන් ඒ සිද්ධිය ආහන්ලිපාකිවා ඇයි අහන්ඩපා කියල කියන්නේ එහෙම කියන්ඩ තරන් ලොකු දෙයක් කරල නෑ නමුත් රහතන් වහන්සේ ආයත් අහනවා මොකක් දෙහේතුව කියලා රහතන් වහන්සෙනම තුන් වතාවක් අහනකං ඉන්න බෑහ වරක් දෙවරක් අහනකොටන්න වාරයෙන් උත්තර දෙන්න නැව නොම දෙවී එන් අදිව්‍යංගනාව කියනවා ස්වාමීනී කරපු ලොකු දෙයක් නෑ මනුස්සලෝගෙ හැබැයි ස්වාමීනේ මන් දුන්න දානෙකුත් නෑලකුවට මං විශේෂයෙන් අහපු බණකුත් නෑස්වාමීණී හැබැ මගේ ජීවිතයේ මොන්නම්ම හේතුවක් නිසාවත් මං වශනයෙන් අකුසල් කළේ නෑස්වාමීණි බොරු කිවේ නෑ ස්වාමීණි කෙළ කියන්නේ මොන්නම හේතුවක් නිසාවත් මං බොරුකිවිනේ අන්න ඒ පිනතමයි මාව දෙව්ලවට අරංගවි කියල කියනවා සච්චන් බනේනකුන් යෙයිය මං ඇත්ත කතා කිරවා හැම තැනකම පිනතන මේකම හරි විශාල කාරණාව ඇත්ත කතා කරනවා කියණෙක් සාමානිිමිසු තේරුම් ගන්නෙ නෑක සත්‍යය වචනයේ පාවිච්චි කරනවා කියල ගැනෙ මේ ලෝක දහතුවේ හරි විශේෂි අවස්ථාවක්කයක. යම් කෙනෙක් බොරු කියන්න පුරුදු වෙලාද යම් කෙනෙක් අහුන අහුනාතේ බොරු කියනවාද භාගිතු වහස දේශනා කළේ එවන් අයට මේ ලෝකෙක් කර්ඩ බැරි පාපයක් නෑ කියලා. නමුත් අතීත ප්‍රඥාවන්තයෝ මුසාාවට හරිම බයයි. වෙද මුසාහාවාදය කියල කැනෙ දරුන්වකුසලයක් නිසා. එන මුසාාවට හරි බයයි අතීතියයි. අන්ගේ මුසාවට තියෙන බිය නිසාම මොනම හේතුවකටවත් බොරුණු කියන්න වග බලාගත්තා. පිඳතුන අපේ සමහර බෝධිසත්ව චරිත තුළින් බොරු කියන එක කොයි තරන් අත්හැරල හිටියද කියන කාරණාව. ොට පැදිලි වෙනවා අපිට ඉස්මතු කරලා පෙන්නෙනවා එවගේ සමහර සාමනේරවරු අම්ම තාත්තා බේරගණ්ඩවත් බොරු කියල නෑන එක සාමනේරයන් වහන්සෙනමක් සංකිච්ඡයන් වහන්සේගේ ශිෂ්‍යනමක් උපසම්පදාවෙන්ඩ වයසකීයද කියලා අම්මගෙන් අහගෙනඉන්ඩියයනවා යනකොට තියෙනවා කැලයාවක් මැද්දෙ තියෙන පාරක් දිගතමා යන්්ඩෝනි මේ කැලේ හිටිය හොරු හාමුදුරුව අල්ල ගත්තා මරන්ඩයි හදන්නේ හාමුදුරුව කල්පනා කළා ම මහනවෙලත් පොඩි කාලයයි පැවිදි ජීවිතය ඇතුළේ තාම ලොකු දෙයක් මට කරගණඩත් බැරි වුණා අපරාදිි මැරුණුත් මුුද් කරගණඩ හම්බෙන්න්නේන්නේ බේරෙන්ට ගක් හොයන් ඕෝන කියලා අර තමන් ගහතනය කරන්නේ න ඇත්තික කතා කරලා කියනවා උඹලට මම් මැරුව කියලා හම්බෙන ලාබිමුකක්ද. මං මැරුවොත් උඹලට ලාබන ම මැරුවොත් උඹලට පාඩුයි ඇයි කියලා හනවා මං මේ කැලේට ඇතුල්ලෙන බව කීදනෙක් දැක්හද කීදනෙක් දන්නවාද. හැබැම් කැෑවෙන් ම පිටවුනේ නැත්තං. මිනිස්සු කල්පනා කරනු අනේ හාමුදුරුව තල්ලගෙන මැරුවනේ ද හොරු කියලා. එළඟට මිනිස්ු ඉතනවා හාමුදුරු නමක්වත් ඉතුරු කරන්නේ නැති දරුණු හොරු ඉන්න මේ කැලෑවට අපි කවුරුවත් යන්න නෑ කියලා. මේ කැලෑ මාර්ගයේ දිගේ කවුරුවත් ආව නැත්තං උඹල කොහොමද යම කම්භ කරගන්නේ. එන්නබලට යමක් හම්බ කරගඩ වෙනවන මවත්හර ඉන්න වෙනවා. කොරනායක ඇල්කල්පනා කිරවා කතාව ඇත්තෙන එන හාමුදුරුව යවමුූ. පොරොන්දුවක් ගත්තා උන් දෙන්න කියලා හාමුදුරික වන්නේ. මං ඒ සම්බන්ධයෙන් අල්ප මාත්‍ර දෙයක් එලියට දෙන්න නෑ කියලා.ගන කැරේ හොරු ඉන්නවා කියල කියන්නේ ැකිවවා. කැලෙෙන් එලියට ගියහම අම්මයි තාත්තයි සහෝදරයයි. ගමට යන්නේ නවා. මඟදි මුුණගෙවුුණා කරුණුකාරණ කතා කරලා උනහසේ අහගත්තා උපන්දින ආදී තොර තුරුටිකොක්කොම. දැඟ තුට අම්මයි තාතයි සහෝදරයැයි මේ කැලෑ වහරහ තමයි අන්ඩුවනි. උනහසේ එහෙෙන් යන්නේ නැහැ. නමුත් අම්මටවත් කියන්නේ නෑ අම්මේ ඔය කැලේටයන් එපා ැක් ඉන්නවා කියලා සහෝදරයට කියන්නෙත්නය තාත් අට කියන්නෙත්නේ. ඇයි හොරුන්ට ප්‍රතිඥාවක් දුන්නා කිසිීම කෙනෙකුට කියන්න නෑ කියලා. එති මේගොලු කැලිට ඇතුල්ලුණා කැලෑව දිගේ ගමන් කළා හොරු අල්ලගත්තා ද මරන්නයි ලැස්තිේ අම්ම මේලයි අන්නනවා. අනේ අධිමුක්තයෝ මේ කැලෑ වහරහාවා. අනිවාරයෙන් මේ හොරු ඉන්න බෞ්න්ව හස දැනගත්තා. නමුත් ඔය කැලේට අන්ඩෙපා දරුණු හොරු ඉන්වා කියල කීවේ නෑන අපට ඇයි එච්චරාණුකම්පාවක් කළේ නැත්තේ. ඇයි අපි කෙරෙහි එච්චර කරුණාවක් දැක්වේ නැත්තේ. කලේට වදින් දෙපා භයානක කොහුරු ඉන්නවා කියන වචන කීවනන් අද මේ අපරාධි අපිට වෙෙන් නෑගී කියම්මා අඩනවා.ක ඇහෙනෝ හොරනායකයට හොරනායක අම්මගාවට ඇවිල් අහන අධිමුක්ත සාමනේරයෝ කවුද අම්ම කියනවා ඒ මගේ පුතා මේ ඉන්න තාත්තා මෙ ඉන්න සහෝදරය කියලා හොරනායක අහනවා ඒ කියන්නේ අම්මටවත් කීවෙන ඇද්ද කැලේ හොරු ඉන්නවා කියලා. කිය නෑලා. හොරනායකය කියනවා ශ්‍රේෂ්ඨ සත්පුරුෂයන්ගේ හැටි ප්‍රතිඥ්ඥාවක් දුන්නොත්තේ ක කුරටම සම්පූර්ණ කරනවා.ඒ කියලනගී හොරු ඉන්න බව කාටවත් කියන්නේ කියලා. හොරනායකේ අම්මට යිඉතාත්තරටයි සහෝදරයටයි සමාව දෙෙනවා. සමාවදීලා තමන්ගේ පිරිසත් අනගහගෙන අධිමුක්ත සාමනීරය ොවාගෙනයනවා. ඔයගෙන ගිහිල්ල කියනවා ස්වාමීනී. වහන්සේ වගේ ශ්‍රේෂ් භික්ෂුවක් බවට පත්තෙන්ඩ අපිත් හරි කැමති ස්වාමිනි අපි මහන කරන්න කියලා. හොරු පන්සීයක් කෙටියා හොරු පන්සයේම පැවිදි කෙරෙව්වා පිනතින හොරු පන්සිය දෙනාම රහතන් වහන්සේල බවට පත් කළා. හොරු පන්සීයක් රහතන් වහන්සේල බවටපත් කරන්න හේතුනේ උන්වහන්සගේ රජු වචනය බොරු කියන්නෑ කියලකීවොත් මේ ලෝකෙක් කවුරුවත් වෙනුවෙන් බොරුකීවේ බොරුකිීවෙන. ඇතුළ මේ සත්‍යය වචනය සත්‍ය ප්‍රකාශ කිරීම සත්‍යය මත ක්‍රියාත්මකවීම. මේ ලෝක දහතුවයේ මොනතරන් වටිනවාද කියන කාරණාව අපිත් ආපහු හිතල ජීවිතේ හැමත් තැන ැහැම මොහොතකම සත්‍යය පාවිච්චි කරණ්ඩ දහස් කරඩෝනේ. ඇ අපි හිතෙනව මේ යම් තැනකින් බොරුවක් කියල මගෑර ගන්නඩ පුළුෆන්. එක සාර්ථකනය පින්නතින බොරුවාහු වෙනවා. ඒ බොරුව වහන්ඩ බොරු ගැලක්කය ඇන්්ඩෝනෑ අන්තිමට අපයට යනකම්ම බොරු කියන්න සිද්ධ වෙනවා මේ බොරුවලින් බේරෙන්ඩ කියා අන එක නිසා හැම වෙලා මත්හල යුතු දරුණු ගනයේ පාපකරමයක් මුසාවාදය කියල කියන්නේ අපි නං ගඉති බොරු කිය උුණද කියලා දන්නෙත් නෑ සමහර වෙලාට සිහි නෑන කතා කරගෙනට බොරු වැල් ගන කියලා ඟ තෝට දෙව්ලවයන්් එක හේතුවක් බොරුණු කියන්නේ එක ඊළඟ කාරණාව සඳහන් කලින්ම කදද කරෝධ කලේ නෑ එවිතන සඳහන් කරනවා දජ්ජා පස්මිින් පියාචිතූ ක්‍රෝධ කලෙත් නෑ එක දිවියංගනාවක් මොගගල්ලානයන් වහන්සේට මුණ ගැහෙනවා න දෙවගනගෙන් අහන මොකද කරපු පින්කම මනුස්සලෝකි ඇ තර වගේම කම් මැලී කරපු දී කියට. අකමැති. නොවත් වරින් වර ගරහතන් වහන්සේ මසුුවහම සඳහන් කලා ස්වාමිනිලෙකු දෙයක් කලේ නෑ මං විවාහ වුන ස්වාමයා සැරපරුස කෙනෙක්. ඔහු මොල තරන් සැරපරුසද මම දැක්කහම නිකම් ඔහුගේ මුණ රතු වෙලායනවා? මගෙත් එකක ගැටෙන්ඩමයි හදන්නේ. අහුවෙන්නේ මොන දණ්ඩක්ද මොන කැත්තක් ද මොන පිහිියක්ද ඕ එකෙන් මටදාළ ගහනෝ. ක්‍රධවන වාරසීමාවක් නේ නමුත් ස්වාමීනී මං කවද්දාවත් මගේ ස්වාමියයටට වෛර කළේ නේ.ඒ මගේ ස්වාමිය ඒ මගේ රැකවරණය එ මගේ අයිතිකාරයා අංඒවි දිරකල්පනා කර කර. පිබඳව හිතේ උපදින දවේශේම යට පත් කරගත්තා. මන් දේශයේ දිනු වස්වාමයනි. එද කේන්තිය කියල කියන්නේ ඒකත් අර වගේම දරුණු ගනය කුසලයක්නේ. යම් කෙනෙක් කේන්තියෙෙන් මැරුණුත් මොකක් වෙයිද. ඒ කියලතිෙන විස සහිත සතෙක් වෙලා උපදිනෝ කියලා. තරහෙන්නම් මරණයට පත්වෙෙන්නේ විස සහිත සතෙක් වෙලා ඉපදනවක් කියල කියනවා. මොනවාගේ සතෙක්ද නයෙක් පොළගේ කොන කටුවේ ගෝනුස්සෙක් සර්පකුලේ තවත් ඉන්න විස සහිත සත්තුව අතර කෙනෙක් වෙලා උපදිනවා. එම නැත්ත යකෙක් වඩ තිෙන ඉඩකඩත් වැඩී වෛරයෙන් මරණයට පත් වෙලා එම නැත්තන් අපායි උපදිනවා. දේශය හරි දරුණේ. ඉතර මේ ෝකෙ අපි ජීවත්වෙන කාලෙ නොයෙක් නොෙක් අයගේ නොෙක් නොයෙක් ක්‍රාකාරකම් නිසා දේශසිත් අපිට කොච්චර උපදිනවාද. අපි කොච්චර මිනිස්සු එක ගැටෙනවාද අනුන් එක්ක ගැටෙනවා අනුන් ඒ බව දන්නේෙත් නෑ. අපි කිම පාරිවාහනයක් එලවගන යනවා අපි කියල කෙනෙක් හදිසිය පාර පනිනවා. රහ ඇ තරායනවා වානය ලංගෙනකොට පාරපයින්නවා. අපි වීදුරුව වහගෙන බනිනවා ඇහෙනව දර්මනුස්සියට මම ඇතුළෙන් පුද්දුම්ම දේශයකින් පිච්චේෙනවා එකළොස් ගින්න එකක් නෙ දේශයේ මම ගමන් කරන වාහනයේ කෝටි ගාන ක වටින වාහනය ඒ වාහනේ ආසන හරි සැපයි ඉතින් කෝටි ගානක් වටන වාහනෙක් නේ නමුත් ඒ අසුන උඩ තියෙන සුවය මට නෑ මංගේ ආසනය උඩ ඉඳගෙනකේන්තියෙන් පිච්චෙනවා මට සුවය නෑ අනිත්්‍යක තමයි එක තැනක සඳහන් කලාා නත්ති දෝස සමෝ ගහෝ කියලා. ද්‍රේශය හා සමාන ඩැහැගැනීමක් නන්නෑ කියල කියන්නේ. දේශය හා සමාන දැහැගනීමක් නෑ කියල කියන්නේ මොකද මේ ඩැහැගන්නව කියන වචන තේරුම. ද අපි කියන්නේ උකුස්සෙක් පස් කැටියක් දැහැගත්තා. සි සිංහෙක් මුවෙක් දැහැ ගත්තා. දැහැගන්නවා කැන පැහැරගන්නවා. දේශයේ සමහා සමාන ඩැහැගැන්මක් නෑ කියල කියන්නේ කොටයකුට මුවෙක් කල්ලගන්න එක ලේසිද. මුවදුවනවන මුවත්දුවනෝ කොට ඇත්තලවනෝ. තමහරලාට කටු පඳුරුවලින් සමහරලාට මඩවලවල්ලොලින්, සමරලාට ගල්ලුඩින් එහෙම පැනගෙන දුවන්නේමි. සමාරලාට එහෙම දුවල 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 දුවලා කොමටි මවා බේර්ලය නොකොටියට අල්ල ගැඩ බැරුවේෙනවා. නමුත් සුළු පටු එහෙසක් ද දැරුී. සැඟවිලා ඉඳලා මේකාරි කරගණඩෙපෙයි. ලේසි නෑ ඒ ගොදුරු දැහැගන්නවා කිය එක හැබැයි. ඒ වගේ නෙමේ දේශය මාව ඩැහැ ගන්නවා හරි පහසුවෙන්. හරිම ලේසියෙන් දේශයේ මාව ඩැහැගන්නවා. ම්‍යනුම් කරන වැඩක්. පාර මිනිස්ස වගයක් කරන වැඩ අපි ඒකටත් බැන බැන යන්නවා. බානකු දේශයේ මාව ඩැහැගන්න හැට. අර මිනිසු දන්නෙ නෑ එමිනිසුට ඇහුණෙත් නෑ එ ඔයාල කරන වැඩේ වැරදිනන් අතර කරල කියන්්ඩෝනයක වෙන්ඩෝන මෙන්න මේ විදිහෙටයි. එහෙමනේ බැනබැනයන අර මිසු දන්නෙත් නෑ. කේන්තිය මාව ඩැහැගෙන අකුස්සලයක මාව ගිල්වනවා. අඒකයි සඳහන් කළේ නත්ති දෝස සමූ, ගහු දේශය හා සමාන ඩැහැගැනීමක් නන්නෑ මහනිනි කියේන. ඒගින්ද භාගිතුන් හසි දේශනා කරනවා ජීවිතයක ප්‍රමාණු කූලව. දේශය යටපත් කරන්නුවන මරණ මංචකෙට යනකොට මරණ වේදනාව දැන්ෙනවාන්නේ පිනතන වේදනාව දැනකොට කේන්තියෙන්න අද අපට හිසේ කැක්කුම ගෙදර ළමයි කෑගා ගහස් එෙල්ලන් කරනවා මට ඉන්ඩ බෑ හිසේ කැක්කුම මේ කෑ ගැහිල්ල ඉව සන්න බෑ අප දරුවන්ට බනිනවා ඒයි බනින්නේ ඔළුවේ කැක්කුම මට දරාගණ්ඩ බරිතරන්. බඩේ කැක්කුම මට දරාගණ්ඩ බැරිතරන්. ඔළුව කැක්කුම කුසේ කැක්කුම ධනහිසේ කැක්කුම මේවාගේ කැක්කුම් ටික මට ඉවසන්ඩ බැරිනම්. මරණ මංචකේ ඇති වෙන කැක්කුම කොයි තරද වෙන්නතනී. ඒ වේදනාව කොයි තරන්ද. ඒක දන්නේ. ඒ වෙලාවේ රණ මංචකේ ඉන්න කෙනෙක් වෙතරයි. මේ ලෝකයේ කවදාවත්ම මට දැනිලා නැති අලුත්ම ආගන්තුක වේදනාවක් තමයි මරණ මංචගේ තියෙන්නේ. එදා අවුලුවෙක් කැක්කුමටත් මට තරහ ගියානං එදා බඩරි දෙනකොටත් මට තරහ ගියානං ජීවිතයේ කවදාවත් විදල් නැතිවෙේ දරුණු වේදනාවගාව මට තරහෙන් නැතිවෙයිද. ආගේ දේශයේ මාව දදුග තියයට කිලීම. එෙමන මැරෙන මොහොතේ තරහ නොයෙන්න්න මා මොනවද කරණ්ඩෝනි ඔන්න ඕකට තමයි භාගිත වහසේ පෙන්න වේ මෛත්‍රී භාවනාව වඩල තියාගණ්ඩ කියලා. ආරක්ෂක භාවනාවල් වලින් එකක්නේ. මොකද මෛත්‍රී භාවනාවෙන් මේ වෙලලා මොනාද කරන්නේ. ඇවිි නොතිී මාසුවපත්වෙෙන්වා. මෛත්‍රී භාවනාවෙන් පුළහන් මෙන්න මේ වෙලාව ඇතිවෙන මේ කායික වේදනාව යටපත් කරන්න. ඒ තරන් මහපුදුම වටිනාකමක් ඒතුළ තියෙනවා. එක කායික වේදනාව යටපත් කරන්න පුළුවන්. එක කායික වේදනාව යටපත් කළ මෛත්‍රේස් මතු කරගන්න පුළුවහන්. එදර ඉදිරීෙන් තයන මෛත්‍රේ විසක් දේශය නෙමෙයි අ එහෙමුණත් යහපදක් කරගන්න පුළුවන් වෙයි ජීවිතයට. දේශයෙන් මරණයට පත්වනුත් කළ කුසල් ටික පසෙක තියල මට දේශයත් එක යන්න සිත වෙනවා. ඒ අයි භානක සිදවීම අන්න එක නිසා යමෙක් දේශයත් හැරියද ඔවුන් දෙවුලව ගියා. අනිත් තවත් දිවයාංගනාවක් මුණ ගැවුණා ඒ දිවයාංගනාවත් එකත් කරුණු කාරණා සාකච්ඡා කළා ඇයත් කියන්නේ නෑ තමන් කලේමු කක්ද කියලා. න්තිමට කරුණුව අහනකොට සඳහන්කලේ ස්වාමීනී ස්වල්ප වූද දේ මම දන්දුන්නා. ස්වල්පවූදේද මමදන් දෙනවා. කෙනෙක් මගෙන් යමක් ඉල්ලඟ නාවත් නෑබෑ කියල කාරණාවක් නං න මංගාවතියෙන්න්නේ යමත්ද මංක දෙනවා. එදර මෙතනත් සඳහන් කරනවා ඒතේ හිතී නිටානයහි දේවා ගච්චේ දේවාන සංතිකයේ. මකද මේ කෙනෙක් යමක් ඉල්ලගනාවත් ඒ පුද්ගලයට සුළු දෙවක් දෙයක් හරි දෙෙන්ඩ කලකෙන්. එය ඉල්ලන දේ මංගාව නෑ. එයට ඇතිවෙෙන්ඩ දෙන්නත් මමගාව නෑ නමුත් මංගාවට ඉල්ලගනාවොත් මංගාවතියන සුළුදේ හරිදෙන්ඩ කියලයි කියන්නේ. අංඒ දීමනාව මේ ලෝකයේ හරිවටිනවා. දන් දෙෙනවා කියන එක මේ ලෝකේ. ඒ තරං ශ්‍රෂ්තම ක්‍රියාවක්ද ඒනිසා අත්හරින් නඇතුව දන්ද දෙඩකව හැම මොහොතකම ඒක තමන් දියුණුුවෙන්ඩ දියුණුුවෙන්ඩ දියුණුෙන්ඩ දියුණු වෙන්ඩ ඒ දානයක් දියුණු කරගණඩ පුළුවන් අනික අත්හරන්ට අත්හරන්ට මොවද ලැබෙන්නේ පින්නතින අත්හරන්ඩ අත්හරන්ඩ තමයි මේ ලෝකයේ ලැබෙන්නේ ඒ ලෝක න්‍යය ධර්මයක් අත්හරින්ඩ අත්හරින්ඩ ලැබෙනවා ගොඩ හන්ඩ ගොඩ හන්ඩ ලබෙනවානෙමයි අත්හරන්ටත් හරඩ ලැබෙනවා. එක වාාගිත වොහස මනාව පැහැදිලි කර කර දේශනා කරපු හැන් ධර්මයතුන හරියට තියෙනවා. එදට අර කාන්තාව සුළ දෙයක් හරි දන්දුන්න මේ ගාථ විනිුත් කියනවා තමන්ගෙන් යමෙක් යමක් ඉල්ලගනාවත් ආපු තරම්ම දෙන්න නැතත් චුට්ටක් හරි දෙන්න කියලා. දානය ඒ තරම්ම උසස්කොට ආගිතුන් හස දේශනාකොට වදාල්ල. එතර මේදිවියංගනාව ඒ ගැන්න කියකොට තවද්දි වියංගනාව කතා කරනවා ඒ කියෙන ස්වාමීනිි කැකිරි ගෙඩියක් පූජය කරල තමයි දෙවුලවාවි. තිබිරි ගෙඩියක් පූජා කරල තමයි දෙවුලවාවි බොරලු දමන ගෙඩියක් පූජ කරල තමයි දෙදවුලවාව කියල මේ ආදිි වශයෙන් දෙව්ලොවට හේතුන කරුණු කියනවා. සතුු නැද පින්නතුනි ග <59an> පිනතු ො තරන් හෙනම් දන්දීල ඇද්ද සංගීක ධන කොච්චර පූජ කලාද අෂ්ට පරිෂ්කාර කොච්චර පූජ කලාද සෙවුරු පිරිකර කොච්චර පූජ කලාද ඔබට සතුටු නැද්ද කැකිරිදීලත් දෙව්ලව යන්න පුළුහන් වඋනාානං තිමරීදීලත් දෙව්ලව යන්න පුළුවහන් වඋනානං මේ තරන් ලොකට දන්දුන්නා අපිට දෙව්ලොව යනවාකිනගේ තරන්දයක්ද කියලා. එමරිතෙන් ඇද්ද අපිට එමෙහිතෙනවා. මු මේ කාරණාව මීට වඩා ගැඹුරින් හිතඩ තියෙනවා. එ ගැඹුරින් හිතණ්ඩුවන කියලකිවේ සංසාරය පුරාවට බොහෝ ආත්ම ගණනාවක දන්දීල තියෙනවා. සිල්රැ කල තියෙනවා. අනික පින්නතන භාගිතුන් අහසේ හැම වෙලා එම දේශනා කළේ දානයයි සීලියයි දෙකමාගේ කරලනි. අපේඒ ඕන තරම් බණහන නිසා දන්නවා දන්දුන්නහම මොකදද මගේ සංසාරයට වෙන්නේ කියන කාරණාව මකද දදුන්නහම වෙන්නේ දුප්පත් වෙන්නැතුව උපදිනවා උපදින තැන දුප්පත් නැතුව උපදිනවා එ උපදි තැන තීරණය කරන්නේ කවුද ධානයෙන් තීරණය කරන්නේන උපදින තැන ධනයෙන් කරන්න ඉපදුනාට පස්සෙ ලැබෙන්ඩ ඕනේ දේක් තීරණය කරන එකයි උපදින තැන තීරණය කරන්නේ සීලයේ. ඒකනි භාගිතුන් වහසේ ජනුස්සෝූනි බ්‍රහ්ණයට සඳහන් කළේ සිල් නැතුව දන්දුන්නොත් මොකද වෙන්න කියලා. අස්වයෝ වෙලා උපදිනෝ ෘෂභයෝ වෙලා උපදිනවා සිල්නතුව ද නම් සුනකිවෝ වෙලා උපදිනව ඇත්තුව වෙලා උපදිනවා. දන්දීල තිීනවා සිල්නෑ. සිල් නැති නිසාත් තිරිසං අපා ඉපදිලා හැබැයි දන්දුන්න නිසා පුදුම විදිහට ලැබෙනවා. සුනකිව් මිනිස්සුන්ට වඩා සැපවිදිනාය නැද්ද. ඕනතර. මේ කතා කරන්නේ රගුී පිළේ ඉන්න සුනකයා ගැන්නෙමේ. ස්වාහනෙන් ගිහිල්ල බිහිෙට්ටි රගන්න. තමන්ගගේ මල පහටික පවා වෙන කෙනෙක් සුද්ධ කරල දෙන. නිරන්තරයෙන් පුදුමාහාකාර සුවය සුව සහිත ජීවිතයක් විඳින සුප් ඕන වෙලාවට සුප් ලැබෙන මස් ඕන වෙලාවට මස් ලැබෙන සැප සහිත ජීවිතයක් ගැත කරන සුනකක් ගැනමේ කියෙන්. ඇඳ ඉන් අම්මතාත්තා මල් පහවෙලා ඒගුල්ලු සුද්ද කරන්ට වෙලාවක්නෑ රස්සාාවට යන්ඩ වෙලාවැැවිල්ල ඇති මව්පිය හහිදාය යනවා සුනකයාගේ කූඩයා පහරලා තිබුණහම මොන වැඩතිබුණත් ඒක සුද්ද කරලය නවා. අර අම්මට තාත්තට වඩා එයා සැපක් විඳින් නැද්ද. සමාලාට මවපියෝට ්‍රිකක් එහෙම මෙහහි ඇවිදින්න පුළුහන්නං ඒ මවපිය බේටික ගණන්ඩ කලිනිික්කට යනි බස්සකි. ඒ වනාට සුනකයා ලෙඩෙවනහම එයා බේද් ජණ්ඩෙක් නිවාහන. තමන්ට නැත්තං ට හරි ගන්නවා පඩේයට තියෙන ලාබේ දන්දුන්නුවයි සිල් තිබබෙන සමහරය අස්සයෝ වෙලාඉපතිනවා ඔයි මෙහ යෝයි තැන්තැන්ගවල අපි බැඳල ඉනස්සයෝ ගැනීමේ කියන්නේ ද එංගලන්ත රේසි්දුවන්නේ ඒවා ගැස්යෝ ගැනීමේ කියන්නේ ඒ අස්සේකුට තියෙන සැප සමහර කෙනෙකට හිතාගණ්ඩවත් බෑජී විතකාන්නේ බොහෝ සේවකය ඉන්න අ එක්කනෙක්වෙ නාවන්්ඩාය වෙනම ලෝම පීරණ්ඩාය වෙනම මේ කකුල් දෙක සුවපත් කර කකුල්ලොට වෙදකං කරන ඒ ගැන බලනයි වෙනම චමහටේ ඇත කටාරුවාගේ රාජ්‍යවල සමහර හද නස්ස වූ වැඩකරපු අය කියන්නේ වායු සමීකරන දෙකක්‍රාත්මක කරනවා කියෙලස්වයට. හරිුුණු සුම්රටවන්නේ ඒවාගේ පුදුම සැප සහිතව ඉන්නේ න වැඩක්නේ තිරිසන්. ඇත්තු වෙනවා කියල කියයාම රජ්ජුරුවන්ගේ මංගල හස්තියාවාගේ උඩට උඩුවියන් යටින් බොමුතුරුණු වටේට සුවද තෙල් පහන් ඒ වටකර ගත්තා ආරක්ෂක හමුදාවක් රජිරුවන්ගේ මංගල හස්තියටටේ තරම් සැලකිලි. නමු මොන සැලකෙලි තිබුණ හම මොකදදාාත්මයේ තිරිසන්. ඇයිමී දන්දීල තියනව හොඳට හොද්දට දන්දීල තියෙනවා සිල් ගැන සැලකිල්ල තිබිලනෑ. දේහින්දා සීලය තමයි යඋපදින තැනතීරණය කරන්නේ දානය තමයි ඔහුට ලැබෙන දේතීරණය කරන්නේ එනම් දානයයි සීලයයි අත්හරින්නම බැහැ කියන කාරණාව මනාව තහවරුව වෙන අම අවස්ථාවේ. ඒ අර සහරයකිවන මේ කැකිරිදුන්නා තිබිරි දුන්න. එ ඔක්කොම දුන්න සිල් මත ඉඳගන්න. දුප්පත් උනාට සිල් තිබ්බා. අනි කාරණාව තමයි පින්නතුනි. මේගොල්ලො මේ ජීවිතයේ කැකිරිදුන්නට පෙරජීවිතවලෝ ඕන තරම් මහදන් දීපු අයි. පෙර ජීවිත ෝලො හොඳට සිල් රැකපු අය හොඳ පලපුරෘත්්තිබුණු අය වන මෙහෙම හිතන්නකු උදාහරණයක්. කෙනෙක් ජාත්‍යන්තර ක්‍රේඩා පිටිය එක ද අන්ඩ යනවා අපිගේ අපේම දරුවෙක් කියලා සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා එයි බාල සහෝදරය තමයි දැම් මේ ජාති්‍යන්තරයට තේරීලායින්නේ. වෙනත් වෙනත් තරටවල්වල ක්‍රීඩිකාවොත් ගොඩක් ඉන්නවා. ඒගොල්ලොත් එක දුවලා නංගි දිනනවා නමුත් අක්කගෙනෙල් ඇතන තිබොත්. අක්කටත් දිනන්ඩ පුළහන්ද? අක්කට බැරුවයනවා. නැගැනයට පුළු හංවෙන්නත් අක්කට බැරිවෙඩත් තේතුවමකක්ද ඒ ක්‍රීඩා පිටියට යන්ඩ ලාබාල අවධීදර නංගි පුහුණු වුණා ඒ පුහුඩු තරගොල්ට සහභාගියුණා ඒ වෙනුවෙන් කායික සුවතාවලට සහභාගුණා ඒ වෙනුවෙන් තමන්ගේ කයනිර්ම හදාගන තියෙන්නේ. න තක්ක අයි මුදත් කරල ැනේ? ඉ ඒහින්දා බාල සහෝදරියයට කරන්න පුළු හන්දේ වැඩිමල් සහෝදරියයට කරන්න බෑ. හො එයා ඒක පුරුදු කරල නෑ. අන්න ඒ වගේ තමයි සංසාරය මේ කාරණාව හොඳට පුරුදු කරලා පුරුදු කරල හිට පුනිසා තමයි මේ ජීවිතයේ පොඩි දෙයක් දෙනකොටත් පෙරපුරුද්දට හිත හදාගන දෙෙන්ඩ පුළු ංකමතියෙනවා. අනිත්්‍යක දෙනදේ නෙමෙයි වටින්නේ. දෙන දේ කොච්චර කුඩාවුනත් කමක් නෑ අපේ හිත තමයි ලොකුෙන්ඩ ඕන්නේ. දෙන වස්තුව ලොකු වෙලා හිත කුඩාවුනාට වැඩක් නෑන. අනුන්ට පේන්ඩ සමහරලාට දෙනවා අරයට වඩා ලොකුවට දෙන්න මට ඕනකම තියෙනවා නොත් හිත ඇතුලේ ලෝබකම තියෙනවා. හිත ඇතුලේ අකුසලේ තියෙනවා. එහෙම වැඩක් නෑ සඳහන් කළේ දෙන දේ නිමිරි වටින්නේ දෙන වෙලාවෙෙහි මගේ හිත කොහොමද කියන එකයි වටින්නේ. ඉන්නතුනි අන්නේ එක නිසා අපි හැම වෙලාම මෙද්දීමනාව හොඳයට පුරුදු කරලා තියෙන්ටුවනෑ. අනිතක මම දුප්පද්ද පෝසද්ද කියන කාරණාව දානට වටින්නේ වටින්නේ නෑ. දුප්පතා ගෙධානයේ දහසිංගුණ කර ලයි බලන්නේ කෙලෙසඳන් කරන්නේ. ඇයි දුප්පතා ගෙදානයේ දහසිංගුණ කරනව කෙළ කියන්නේ. අපි කියමු කෙනෙක් ලක්ෂයක් වියදන් කරල දානයක් දෙනවා. ක් කුපියල් දහක් වියදැන් කරලා දානයක් දෙනවා එක තමයි එයාගේ හැකියාව එතවට එක දහසිං ගුණ කරලා තමයි බලන්නේ දාහ දාහෙන්ගුණ කර හැම කීයක් වෙයිද එතකොටත් ලඟු ගාන්නක් වෙනවා න් එහෙම කාරණාවක් මේ ශසනය තියෙනවා දුප්පතුන්ගේ දානය දහසිංගුණ කරලයි බලන්නේ කියලා. අපිගේ කෝටියයක්ක් තියෙන කෙනෙක් කෘපියල් ලක්ෂයක් දෙනවා පින්කමකට කෝටියක් තිෙනවා ලක්ෂයක් දෙනවා තවේ කෙනෙක් ගව දාහක් තියෙනවා ය නවසීයක් දෙනවා එදර මෙයාදානට දුන්න නවසීයයි අරයදානට දුන්න ලක්සයක් මේ දෙන්නගින් වැඩියෙන් ආනිසංස බුක්තිනි දින ඇත්ති කවක්්ද අත්හැරීම ප්‍රගුණ වෙලා වැඩි කාටද ලක්ෂේ දුන්න කෙන අටද නවසීය දුන්න කෙනට. නවසීය දුන්න කෙනාට. කෝටියක් තියෙන කෙනෙක් ලක්සයක් දුන්න කියල කියන්නේ එයා අත්හැරලා තියන සීයට එකයි. ඒ ලක්සේ අත්හැරිය කියල යාගේ මුකුත් වෙනස් වෙනවද මේ කාරණාව තේරුම් ගඩමම කියන්නේ. යගේ කෑම වෙල වෙනස් වෙන්නේ එය යන වාහනේ වෙනස් වෙන්නේ නෑ එයාගේ ඇඳුම වෙනස් වෙන්නේ නෑ. නමුත් දාහක් තියෙන කෙනා නවසීයක් දන්දුුන් නහම එයාගේ ආද කෑම වේල වෙනස් වෙනවා. ඇ රුපියල් සී එෙන්ක්මනවා කරන්න්නද. දරුවන්ගේ අවශ්‍යතාටික වෙනස් වෙනවා. බිරිඳගේ ඕනෑ පපාකං සම්පූර්ණ කිරීම වෙනස් වෙනවා. වයසකම්ම තාතා ගෙරයින්වාවනන් ඒ ගොල්ලන්ට බේත් හෙට්ටික ගෙනිය එක වෙනස් වෙනවා. එ හැන මෙයාට තන්හා වර්ග ගණනාවක් අත්හරන්න වෙනවා මේ නවසීය දෙෙනවනන්. අඩු තරම කෑමට තියෙන තහාාව පවා අත්හකන්න වෙනවා අයිති නවසීයක් දුන්නහම සීයට අනුවකය අදන්දීලා මෙසීෙන් කරන්න දෙයක් නෑ නවත් අර සියල් අත් අත්හැරල තිනෙ නවසීය විතරක් මේ තව හුඟක් දෙවල් කෑමවේලිඉඳල අත්හැරල තියෙනවා. අ එතකොට දානපති බවට පත්ෙන්ට නවසීය දුන්නකෙ නෑට පහසුයි දුප්පතාගේ ධානය දහසිංගුණ කරලායි බලන්නේ. රනාව සඳහන් කරන්න ඔ කරනු පැහැදිලි කරනකොට. සංයුත්ත නිකායේ සාධ සූත්‍රය මේ ගැනහරි අපූරු විස්තර ගොඩක් පෙන්න්නනවා අපිට අ ඉද දන්දීමේදී විශේෂයෙන් බලපානවමකදද පලපුරුද්ද. එති මෙන මේ කාරණාටික පැහැදිලි කරමින් කාන්තාවකට දෙව්ලව යන්න්න හේතු වුණ කරුණු කියලා මේ කරුණ දක්වලලා තියනෙමකදද පලවනක දක්වන්නේ පලනක තමයි සත්‍ය වචන භාවිතා කළා. දෙවැනි එක් කෙනාමොකද කරලා තියෙන්නේ කෝප වෙන්නේ නැතුව හිටියා. තුන්ගනි එක් කෙනාමොකද කියන්නේ මල්ලඟට යමක් ඉල්ලගැෙන යමෙක්කාවනං ස්වල්ප දෙයක් හරි මම දුන්නා.වෙන්න මේ කාරණ තුන මරණින් මත්තේ දේවාන සංතිකයේ දෙවිය සමීපියය උපද්දවන්ඩ හේතු වෙනවා හැබ මතකතියා ගණ්ඩෝ නෑ. තුනටම මහශක්තියක් සපේනවා යටත් පිරිසෙන් පන්සිල්වත් යෙන්න්දරනේ ඒකාරණවමතක කරන්න නැතිවෙෙන්ඩ වන එනම් යටත් පිරිසෙන් පන්සිිල්වත්ර එකගෙන දසදානවස්තුූ සම්පූර්ණ කරගන්න වන නිවන්දක්නාා ජාතිදක්වා ආත්ම සිය දහස් ගණන කෝටි ප්‍රකෝටි ගණනක් මට සුවපත් කරවනවා එහන්ද ලබාගත්ත මනුස්ස ජීවිතයට වටිනා සාධහරණයක් කිෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවනං ඒ අයි බොරු කියන්නේ නැති අයි. එවගේම කේන්තිගන්නේ නැති අයි ඒ අය ස්වල්ප දෙයක් හරිදන් දෙෙන අය. අංගේ කාරණාවන් ඔබත් ඒ තුළ යෙදිලා මේ ලෝක අත් හරින යම් දවසක් වෙත්නං මීට වඩා හොඳ තැනක උපදින්න පුළහන් ජීවිතයක් පෝෂණය කරගන්නේක ඔබේ වගකීමයි. කරන්න පුළහනුත් ඔබට විතරමයි අනුන්වෙනයෙන් බොහෝදේ කරන ඔබ උත්සාහ කරන්න ඔබ විනිනිති යමක් කරගන්ට පැවිසි හතරක් දවසට කාලෙ ගෙවෙනකොට කොයි මං වෙනුවෙන් ගෙවිච්ච පැෑගාන කියල දවස හොයන්ඩ කෝ මගේ පැෑගාන කිය හොයඇන්ඩ් එතකට තේරෙනවා මං වෙනුවෙන්ෙන් එච්ච විනාඩි පහක්වත් මේ ජීතය තිබ ැද්ද කොහෙද කියලා ඉඳ අපරාදී මංවිෙනෙනුත් වැඩි කාලයක් අපරගට වෙ එදාට තමයි ඔබ ඔබට යමක් කරගත්ත වෙන අනික ෝක්කොමනින්න්ට මරමංචකේට අයනකොට වටින්න්නේෝ බෝබට කරගත්ත ටිකයි. එ ඔබට ඔබ වෙනුවෙන් යමක් කරගණඩ පුළහන් ජීවිතයක් ගත කරන්ඩ වාසනාවන්ත කාලපරිච්චේ දෙයක් රත්නත්තරයට අනුව තමන්ගේ ජීවිතයට ළඟා කරගණ්ඩ සතරාපායට විරුද්ධව වැඩ කරඩ සුගතියට පක්ෂපාතිව වැඩ කරට ිනිසුන්ග ලාවකට කරන්නේ සුගතියට විරුද්ධ වැඩ කරනවා අපායට පක්ෂපාතයි. අපිේ කනි පැත්තහරුවෝම අි සුගතියට පක්ෂපාතයමු අපායට විරුද්ධ වැඩ කරලා, හරි සතුටිින්ං මෙලවිං සමුගණ්ඩ පුළුවන් ජීවිතයක් පෝෂණය කර්න්න රත්නත්‍රය ආශිරවාදයෙන්. ඔබට ශක්තිය දහිරිය භාග්‍යිය වාසනාව උදාවීවා කියලාශිරවාද කරනවා. පින්න්නතුනි අද්ද. මේ උතුම් ධර්මදේශනාව ඔබ වෙනුවෙන් සිදුකරවන්ඩ මෙ දේශනා විදායකත්වය දරු ලැබ්වා අංක අටස අසූ අසූ හතරෙන් කේ එක්සත් මාවත ඔබවත්ත හෙයන්තුරුව යැනලිපිණිහි පදිංචි ඩම් සනත් කුමාර තිලකරත්ත මහත්මා සහ මදුශානී කළුගම්පිටිය මහත්මිය ඇතුළු පව්ලසිියලු දෙනා විසින්. උතුම් අරමුණ දායකත්වය දරන මහත්ම මහත්මීන්ගේ දෙපාර්ශයම මිය පරලෝගිය සියලුම ඥාතීන්ටපින් අනුමෝදන් කිරීම KAD ධරමසේන පියාණන්ටපින් අනුමෝදන් කිරීම දේශනාව පැවැත්තුූ දේශකයණන් වහන්සේටත් නිදුක් නිරෝගි භාවේ චිරජීවනේ ප්‍රාර්ථනා කරන අතර අපෝත් වී වදාළද ජනීය දරනාගම කුසල දම්ම නායක මාහිමිපාණන් වහසයට පුුණ්‍යහන ෝදනා කරමින් පැමිණ සහ සම්බන්ධ වූ සියල දෙනාට නිදුක් නිරෝගී සෝය සහ උතුම් ධර්මාවබෝධී පිණිස මේකු සල් හේතු වාසනාවේවා කිය ප්‍රාර්ථනා කරමින් ට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා DM දිලංසා සෙතුම්ලි ජන දුල්නිිත් යන දරු දෙදෙනටරත්නතරී ආශිරුවාදයෙන් අධ්‍යාපන කටයතු ආදිය සාාර්ථක කරගැනීමට පදිනදා ජීවිතයේ යහපත් කටීුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගැනීමට මේකු සල්ලනු මෝදන් කරන අතර වීෙනස් කස්ට්‍රක්ෂන් ආයතනයේ ඒවගේම එහි සියලුම කාර්මණ්ඩලේට සේවක සේවිකාවන්ට ත්නත්‍රේ ආශිරවාදී පාර්ථනා කරමින් මේ උතුම් ධර්මදාල්මය පුුණන්න කර්මයේ සිදුකළ බව සැදහැති දායික පින්වත් පිරිස සඳහන් කරනවා. දේශනාවේ දායකත්වය අරගෙන කටීතු කරට යදන සැදැහැති පින්නතුන් සියලු දෙනනාටමත්තුනු රුවන්ගේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාාවේ චිරජීවනය උදාවේවා. සියලු දෙනාගේව මෙලව කරන කියන යහපත් කටීතු සර්වා ප්‍රකාරයෙන් සාර්ථක වේවා, ාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවේක උතුම් අමාමහනිවනින් සැනසෙන්ඩ මේ පුුණ්්‍ය ධරමයන් හේතු වාසනාවේවා කල ප්‍රාර්ථනා කරමු. ආකා සට්හාාචමට්ඨාදේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කංතුළෝක සාාසනන් දේවෝ වස්සතුකාලේ නෑ සස්්‍ය සම්පත්ති හේතුච පිතෝ භවතුළො කෝචරාජා භවතු දම්මිකූ.